අපිකංජි විසි නමේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවාද. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්න චිකර චිකර කියලන හය ශක්තිය කියන එක ඒ ශක්තිය කියලා ොහොමද ලියන්න කියන කංජිය මේක දලපුතාල බොෝදුට දන්න කංජයක් මොකද කතකනාවල කා කියනකර කතකනාවල කා කියලාකරට සමානය ඒ නිසා එක දළපුතාලා දන්න කංජයක් මේ අකුරක් ඇත්තටම ඒක අපිියක ලියන විදිිය පොඩ්ඩක් බැලුවොත් එහෙම රෙකෝඩින් ඕන දුල හුතාල ඉන්නවනා අත උස්සන මේ අයිකන්න එක ඒක කලීක් කරන්න විජ උට්ටක් ඉන්න එම උසපුව දුරපුතාට ්‍රෙකෝඩිින් දෙන්නම්මා ඕකේ සමහාර චුට්ටක්කින්න සමහර දූල පුතාලට රෙකෝඩින් දෙන්න බැහැ මං අත් පහළ දැන්ම නම් එක රකෝඩින් දී එහමනැත්තාන් රකෝඩින් දෙන්න බැහැ දෙක එකක් අපි චිකර කියනකංජිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒක බැලුවොත් එහෙම චිකර කියන කංජිය අපි එකලිවුවොත් එහෙම මුලින්ම වටේ කොටසලියන්නේ අපි උඩෙේඉන්නම් පහලට චිකරා ස්ටෙප් දෙකයි චිකර කියලා අපි ශක්තිය කියන එක චිකරා ආපහු වැැලුවොත් එහෙම පලවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක චිකරා අපහ බැලුවොත් එහෙ මෙතකොට එක පලවෙනි ස්ටෙප් එක දෙවිනි ස්ටෙප් එක චිකර කියන සංජිය අපි එක භාවිතා කන අවස්ථා බැලුවොත් එහෙම ජෝන්සන් ජෝන් කියන ජෝ හතහරම ජෝන් කියන පුද්ලයා ජෝන් සංවා චිකරග අරිමස් චිකරග අරිමස් ශක්තිය තියෙනව කියන එක එකන්නේ මෝන දෙයක් කරන්න පුළුව ශක්තිය හය තියෙනව කියනෙ එතකොට ඒක තමයි මේ චිකරග අරිමස් කෙරගැන. ජෝන් සංවා චිකරගා අරිමස් ශක්තිය තියන ජෝන සන්ට ඕන දෙයක් කරන්න පුළුවන්යිගැනෙ මේ අගේ ශක්තිය මේ ගැන කතා කරන්නේ නැතුව මෙ ශක්ති යන ව දේශපලන ක්ති නව ව ගනේ ඇගේ ක්ති ගැන කිය න්නේෙත කොට චිකරග අරිමස් කෙර කියන්නේ ජෝන් සම්වා චිකරග අරිමස් මේගේ චිකර කියනෙක් දල පුතාරෙක දැන ගන්න ඕන චිකර කියන එක මේහන්ජය විතරක් අපි ලිබවා හම චිකර කියලා කියන්නේ එතකොට ච චිකර කියල කියන්නේ ශක්තිය ශක්තිය කියලා ගැ මේ දුලපුතාල දන්න මේ බල ශක්තතිය ශක්තියන වඒ කොඳ මතක තියනගේ ශක්ති ශක්තිය කියන එක කොට චිර කියල කියන්න බලය කියන එකටත් අපි චිකර කියල කියනවා එක නිසා බලය බලය කිය දුලපුතාල විද්‍යාවවිදයමිගෙන ගන්න ඒකටස්සල් තියන චිකර කියන එකටත් මේක මේ බලය කියන එකටත් මේක මා විතා කරන ඒක මත්ක්‍රතියාගන්න ඟට අපකට අදාළ කොට සිගන ගත්තොත් පොඩ්ඩක් කියෝරකු කියෝරකු කියල කියන්නේ සහයෝගය කියන එක දලපුතාල් අයැ උඩක් පිලාවට අපි කොහරි මේ මොහක්හරි මේ අපි ගැන කියලා මේ මොහක්කරි වැඩ කරන්න වැඩරන්න තැනක ගියොත්ත එහෙම එතකොට ඔබලගේ සහයෝගය දෙන්න කියන ඒ වගේ අදහසකදී අපි කියන ගොකරකු ඕනෙ ගැසිම ශිමස් කියලා ග ご協力お願いしますお願いしますえじゃあねおばらげさはいおうぎゃでんなきやねが ගොකයෝරකු ඕනෙගයිෂිමස්. කෙවරකු කියල කියන්නේ සහයෝගය කියන එක එක මාතක තියාගන ගුළපුතාල රෙකු කියන්න චිකර කියන කන්දිිය තියන එරෙකු ගොකෝරකුනෙගයිෂිමස් දෝරකු කියල කියන්නේ. උත්සාහය කියන එක වගේ අපි අරමුණත් තියෙනවා අපි ඒකට මහන්සි වෙනවා ඒකටතමයි මේ කියන දෝරක කියල උත්සාහෙ කියනක සිංහල සමහර වෙලාට සිංහල ඒ තේරුමේෙන්ෙන හැත්තරම සමහර බා ්‍රන්ස්ලේට් කරට එතකොට දුරපුතාල එක මතක තියාගඩ අපි මහක්කරි අපිට දුරපුතා ඉංජිනේර්වේ කරරි ස්තරකණන කරවෙන ඒ වගේ සිහිනත් තියෙනවා ඒකට මහන්සි වෙනවා ඉගෙන ගන්නවා ඒ වගේ ඒකට තමයි නි දෝරකු එකට එක නරමුණනත්තිවිලඒකට මහන්සි වෙන ඒකට තමයිනි දෝරකු ඊළග එක නෝරකු නෝරකු කල කියන්නේ හැකියාව හැකියාව කියෙනග කියැන්නේ දුරපුතාලට ඉගෙන ගන්න පුළුවන් හරි දුවන්න පුළුවන් හරිේ වගේ මොනෝහරි වැඩක් කරන්න පුළුවන් හරි වගේ හැකියාව හැකියාවට තමයි කියන්නේ නෝරකු කියලා මේකෙදීත් මේ චිකරග අරිමස් නෝරෙකුග දෝරකු ශිමස් කියන දෝරෙකු නංගෙන් එතකොට කියෝරකු අපි කිවොත් එෙම සහයෝගිය ගොකරක ඕනෙගැයි සිිමස් කියල කියනව එහමනැතැන් කියෝරු ශිමස් කියලා කියන්න පුළුවන්. මෙතැන්ට වෙන හරි කියල හිතනවා අපි නං කොට සහතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊලංකොටස කොඩ්ඩක් කතාකරොත් එහෙම අප ඊළංක බැලුවොත් එහෙම ඊ ඔත්ක ඔතුකු කියනන්ජය පිරිමි ම් පිරිමි කියනජය. පිරිමි කියන කන්ජය අපි ක බැලුවොත් එහම ඔත්කෝ ඔත්තක කියන කංජියය කොහොමද ලියන්නේ කියලා මුලින් මුලින් තියෙන් නදූල පුතාලා කලින් ඉගෙන ගත්තා කු කුම්ඹුරයි චික්කරයි කියන කංජි දෙ අපි මීට කලින් ඉගෙන ගත්තු විසි නමේද ගන ගත්තු කන්ජියයි ඊට ඉස්සෙල්ල අප ඉගන ගත්තා මේ කුඹුර කියන තා කියන කන්ජිය තම්බුක් කියල කියනවා කුම්ඹරට එතකොට අපිකෙත්තා කියනෙ අප ඉගන ගත්තා ඒක ඒ කන්ජයයි මේ කන්ජිය ඇතකොට කම්ඹුර වැඩ කරන්න පුළුවන් පිළිමිකයනෙකොට එක අයිසර කුඹරු වැඩ කරනවා කියනෙ අනුව මං හිතන්නේන්න නැත්ත මේක එතකොට ඒ ඒ කුම්ඹුරු වැඩ කරනව කියනකින් එක එන්න ඇති සමහර වෙලාට ඉස්සර ඒ නිසා වෙන්න ඇති සමහල්ලාට එම කරීම හේතුවත් බැක්ග්‍රවන්් ගත් තියෙනවා උඩක්වෙලාවට එක නිසා මේ අවස්ථා විදිදුූල පුතාල ඒ ඒ මතකතියාගණ ලේසේ මොකොද කලින් ඉගෙන ගත්තු ත කොට කලින් ඉගෙන ගත්තු ඒ කොටස භාවිතා කරන්න පුළුවන් අපිට එක නිසා මේක අපි කො කියන කන්ජලියන්න එතකොට අපිස්සෙල් අමලියානෙ කුඹුර කියන කන්ජය එකේ පලවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්සනි ස්ටෙප් එක ඊට පස්සෙ චිකර කියනකන්ජිය අපි තියනවා මේකට මගල්ලට පල හැ එතකොට ඔතකො කියන එක තමයි අපිට ලැබෙන ඔතකො කියන කන්ජිය ආපහු බැලුවොත් එහෙම ඔත්තොකො කියන කංජිය එතකොට අපි ඒක බැලුවොත් එහෙම ආපහු බැලුවොත් එහෙම තම්බො කියන තා කියන කංජය අපිකාලිගා ගතු කල වෙනිස්ටෙපෙද ෙනනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතර වෙනිස්ටෙප් එක පස්සෙෙන ස්ටේප් එක ස්ටේප්පහයි ඒට පස්යාපි චිකර කියන කංජියය ඒට පල්ලි හැල්ලියන්න එතකොටා අපිට ඔතොකො කියන කංජියය ලැබෙන කොටා පහොලිුවොත් එහෙම ම් මේ තා කියනකය තම්බු කියනකන්ජේතක කොට පලවෙනි ස්ටෙප් එක කලි්ේ දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්සනි ස්ටෙප් එක හයවිනි ස්ටෙප් එක හත්වනි ස්ටෙප් එක ඔත්තකො කියන සන්ජයාපි ලිවේ. අපේඒ බැලිුවොත් එහෙම තොට අන්න ඔත්තුකොනො හිතෝවා යමද සන්දිස් ඇතකොට අර අනු කියල කියෙනෙක දලපුදාල දන්නවා අර පිරිමි කෙනා කියන එක එතකොට අර පිරිමි කෙන ඔතුකු කියල කියන්නේ පිරිමි කියනෙ එකනකොට අර පිරිමිෙන ඔතුකොන හිත්තෝ කියෙලකැන එකන පුහෙනනට පුද්ජලයා කියරෙක ො අර පිමි පුද්ජලයා යමද සන්දිස් යමද කියන පුද්ගලයා. එමනත් යමද මහතහල් මහත්මය හරි වෙන්න පුළුවන් නිසාං කියන එක දෙන්නටම් භාවිතා කන්නවා. එතකොට අ ඔතුකොනො හිතෝවා යමද සන්දිස්. අර පිරිමි පුද්ජලයා යමදසං යමද මහත් මේ ඇහිම නැත්තම් මහත්මිය එක ඔත්තොකො කියන එක දල පුතාලා දැනගන්න ඕන ඔත්තොක කියන එක අපි ඒකට අදාළ තවයෝ බැලුවොත් එහෙම එතිොට ශ දංශි කියල කියන්නේ එතකොට පිරිමි ළමය කිය එක එතකොට දංශි කියල කියනවා එතකොට ශී කියන එක කොදොම කියන එක මේ ළමය කියන හන්ජිය. ලාමය කියන කන්ජිය තියන්නේ එතකොට දංශි කියල කියනවා පිරිමිලාමය කියන එක. දංශි කිය එක දිියාගන දුල පුදාලයකත් එක වැදගත්වෙනවා පිරිමිලාමය එතකොට දංශි කියලා කියන්නේ ඊළං එක බැලුවොත්තේම චෝනන් චෝනන් කියල කියන්නේ චෝනාන් කියල කිය පවුලේ වැඩු මහල් පිරිමිළමය. පවුලේ වැඩු මහල් පිරිමිලාමයට අප කියනවා. චෝනන් කියලා. ඊළඟට ජිනන් ජිනන් කියලා කියන්නේ. ජිනන් කියලා කියන්නේ පවුලෙ දෙවෙනි පිරිමිලාමයා ජිනන් කියලැ මේ සුගි කියනකාංජිය ඊළංඟ කියනකාංජිය මේ අපිස්සර හටිගෙන ගන්නවා ඊ ලංකොට ස්‍රීමමාංහිතන්නේ ජනන් ජිනන් කියල කියන්න එතකොට පවුලේ දෙවැනි පිරිමිලාමයා එතකොට ඊලා අත්ික බුල අපහ බැලුවොත්හම දංශි කියල කියාන්නේ පිරිමිලාමයා චෝනන් කියන්නේ පවුලෙ වැඩු මහල් පරිමිළමය කියන එක ජීනන් කියන්නේ පවුලෙ දෙවනි පිරිමිලාමය කියන එක දන්සේ දන්සේ කියල කියන්නේ ගැනු පිරිමි කියල දුලපුතාලා සමහර වෙලාවට ඇප්ලිකේෂන් වල එම තෝරන්න තියෙන අවස්ථාවේ ඒ පිරිමි කියනෙකට තමයි මේ දන්සේ කියන එක ඇතුලෙට දන්සේ. එක නිසා මේ අවස්ථාවේ දියදකොටා මේ අවස්ථාව දුලපුතාලා ඔත්තකෝ කියන න්ජිය එක මතක තියාගන්න ඊට අමතරව දංශි කියන එක අප ඉස්සරාට හම්ගුවෙන කොට අපි කංජි එක්තරා කොට සග්‍යාට පස්සයාපහු මේක තියෙන කොටස් ටික පහ මේ වශචන ටික කතා කරන්න බලාපොරොත්තු වෙන. එක නිසා කංජි ටික අනිවාරයම දූල කුතාරල ියන්න පුළුවන් වෙන්න ඕන ඒ වගේම මේකේ තියෙන මේ උදාහරණවල එහෙම භාවිතා කරල තියෙන කංජි ටික එක අනිවායම පුළුවන් වෙන්නවා. අනිත්තික ආපහු පාරක් අපි ඒ ඒ තේරුම් ගන්න පුළුවන් අවස්ථාවටආාව හම ආපහුපාරක් කතා කරන්න බලාපොරොත්තු වවා අපි ඊලංකංජියයට යනවා අපි අදා කතා කන්න අන්තිම කංජයට අපි යන්න බලාපොරොත්තු වෙනවා අයිලඟට ඔන්න ගැහැනු කියන කංජාපලියන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඒක ලියන්නේ කොහොමද කිය ැලුවොත්ත එහෙමෙදකොට පලවෙනි ස්ටෙප් එක උඩෙඉඳං අල්ෙ හට එක මේ කූ කූ අකුරට සමානයි එතකොට ඊළඟට අපි වැලුවොත් එහම නො නොවකුර වගේ එතකොට කතකනාවල මේ හිරගනවල කුව අකුර එතකොට කතකනාවල නෝව අකුරට සමානයි ඒට පස්සේ එක කිය කංජියට සමාන අවස්ථාවක් එතකොට මේකේදී ඔන්නා ඔන්න අහෙම නැත්තන් ජෝ කියන කංචියය පහුලිවුවොත් එහෙම අකුරට සමානයි පළවෙනි කොටස දෙවෙනි ස්ටෙප් එක නෝ අකුර වගේ එතුකොට තුවෙනි ස්ටෙප් එක එතකොට එක කියනෆන්ජය වගේ පහුලි වුවොත් එහම පලවෙනි ස්ටෙප් එක දෙනි ටෙප්් එක ඊළඟට අපි තුංවෙනි ස්ටෙප් එක ලියන්න එතකොට ඔන්නක් එමනතන් ජෝ කියනෆන්ජය ආ පවුපාරක් ලිව්ුවොත් එම පලවෙනි ටෙප් එක දෙවනි ටෙප් එක තුංවෙනි ටෙප් එක එතකොට මේ ටිකම පහලි කියල තියෙන එතකොට ජෝ කියන කන්ජය තමයි අපි ලිව්ගර ඔන්න එමනැත් අන් ජෝ කියන කන්ජය ගැහනු කිය හන්ජය එතකොට අපික බැලුවොත්තේ මුදාහර අ ඔන්න නොහිතෝවා දරිදෙස්කා. අනු කියල කියනෙ අර කියන එක අර කියන එක අනු කියල කියන්නේ එතකොට අනු කියල කියන්නේ අර කියන එක එතකොට ඔන්න නො හිත ගැනු පුද්ලය ඔන්න ොහිතෝ කියල කියන ඔන්න කියලා කියැන ගැහනු කියන එක හිත කියල කියනෙ පුද්ජලය නෙකොට ගැනු කෙනා කියන ගෙතකොට. අර ගැහැනු කෙනා අනො එන්න අන හිතෝවා දරි දෙෙස්ක. දරිදෙස්කා කියනක දුනකපු තාල දන්නවා හුද කියන එක. දරි දෙෙස්කා? ද කියන කෞුද කියන එක අපකපලයිපහනකොට දරිදෙස්කා කිය කියලා අහනම කෙනෙක දුල පුතාල ගෙනෙනති. අන ඔන්න අනු හිතෝවා දරිදිෙස්ක අර ගැහැනු පුද්ජලයා කවුද. අනඔන්න අනහිතෝවා දරිදිෙස්කා පීළඟ එක බැලුවොත්ත එහෙම අනුගක්කෝවා දංජෝෝගක්. එසකොට අනුගක්කෝ කියල කියන අර පාසල. කොනගක්කෝ සමාවෙන්න කොනගක්කෝ තියෙන්නේ එතකොට කොනගක්කෝ කියල කියන්නේ මේ පාසල එතකොට එතක කොනගක්කෝ කියල කියන්න එතකොට කොනගක්කෝ කියල කියන්නේ මේ පාස ංජෝ දංජෝ කියල කියන්නේ ගැහැනු පිරිමි කන්නේ මිශ්‍ර පාසලක් කියන එක න්ෝ දන්ජෝ කියැනැන ගැනු පිමි දෙගොල්ලොම මේ ළමයින්න කිය එක එදකොට මිශ්‍ර පාසලක් කියනක එතකොට ඒක එතකොට ගැහැනු පිරිමි ළමයි දෙගොල් ලොම ඉන්න ඒක පාසලක් කියන එක තමයි එතකොට ඒ දන්ජ කියල කියන්නේ ගැහැනු පිරිමේැ මිශ්‍ර කියන එක අපි මතක තියාගන්න එකක් දංජ කියන එක එතකොට දංජෝ කියන එක එක දූල පුතාල මතක තියාගත්තයුතු පංජක් දංජෝ. කෙෝගක්ු කෙව ගක්කු කියල කියන එක ටිගෙන ගන්නව කියෙ කෙතකොට එකට ඉගැෙන ගන්නව කියනෙ එකලොකොට මතක තියාගන්න අවශින ගක්කෝ කියන එක මතක තියාගන්න හංජිය නැතුනත් ගක්කෝ කියන එක මතක තියාගන්නෙක් වැදගත්වෙන අපි මේකට අදාලා ඉතුරයෝ බැලුවොත් එහෙම ෝෂි කියල කියන්නේ ගැහැනු ළමයි කියෙ එක එතකොට ජොෂි කියල කියන්නේ ගැහැනු ළමයි කියන එක ජොෂි කියල කියන්නේ ජොෂි කියල කියන්නේ ගැහැනු ළමයිනෙ මක තියාගන්දූලපුතා එතකොට ජොෂි කියල කියන්නේ ගැහැනු ළමයි කියන ො චෝජ කියල කියන්නේ මේ ඌූ එක නෑ දෙන්න එක මසකරයාන චෝජෝ චෝජ කියල කියන්නේ පවුලෙ වැඩු මල් ගැහැනුළම්යට කියනවා චෝජ කලින් අවස්ථාවදි චෝනාන් කියල තිවුණන දැන් අවස්ථාවවිදි චෝජෝ. චෝජ කියල කියන්නේ පවුල වැඩ හල් ගහැනුළම් ඟට මේක පස්ස කතා කන්නවා ස ජොසේ කියල කියන්නේ මංකලින් අවස්ථාව කතාකර ගැහැනු පිරිමි කියන අවස්ථාව විදි ගැහැනු කියන අවස්ථාව ඇප්ලිකේෂන් වල එහෙම තියෙන ගැනු පිරිමි කල තෝරන්න තියන මේ පමල් කියල තියෙන අවස්ථාව විදි ඒ කොට සැත්තට මේ ගැහැනු කියන අවස්ථාවේ ඇපලිකේෂන් වල තිම තියෙන ස ගැහැනු කියන එක සේ එතකොට දූල පුතාලා මේක මේ කන්ජි ටික මේක භාවිතා කරලා තියෙන මේ කොටා සානිවාරයමට යන්න පුළුවන් වෙන්න ඕන මේකේ යම්කිසි ඒ වචන ටිකක් පුළුවන්තරම් ඉගෙනගන්න තමන්ගේ ෝ කැබ්ලරි එක වැඩි කරගන්න. එතකොට මේක මේ අවස්ථාව පස්ස අපි කතා කරනවා. සෝජෝ කියන එක ඉට වඩ පොඩි වෙන ක්තියනවා අප ඒ පස්ස කතා කරනවා. එතකතොට මේ අවස්ථාවතකොට දලපුතාල මේ අවස්ථාවදි Joොි චෝජෝ. ස කියන මේ තුන අනිමාරයෙන් පුුවන් අම්මතක තියාගන්න ඉටාමතරව කංජිවලින් ලියන්න පුළුවන් වෙන්න ඕන දංජ කියන එක ඒවගේම ඔන්න කියෙනක මේ අවස්ථාවේද. මෙතැන්ට වෙන කම්පශ්න තියෙන දූලකපුතාරට නැත්ත අපි පොතට යන්න බලාපොරොත්තු වෙනවා මෙතැන්ට වෙනකාං අපි කාංජයාතට මෙතනින් අවසංකරන බලාපොරොත්තු වෙනවා අපි තිස් දෙවැනි කංජේදං ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන එකට පහුමං කිව්වොත්තේම මෙතන අප කතා කරේකොට සිදී ඔන්න කියන කංජි කතා කරේ මෙ තිස්සෙක්වෙනි කංජය විදියට ගැහැනු කියන තේරුම වෙන්නේ එතකොට අ ඔන්න අනොහිතෝවා දරිදස්කා අර ගැහැනු පුද්ගලයක් කවද ඊළඟ එක බැලුවොත්තම කොනොගක්කෝවා දංජෝ කියෝගකු දෙෙස් එතකොට හොනොගක්කෝ කියල කියන්නේ මේ පාසල හොනගක්කෝ කියන්නේ මේ පාසල දංජෝ දංජෝ කියල කිය ගැනු පිරිමෙන තම් විශ්්‍ර පාසලක් කියෙක මේ අස්ථර්දිමික තේරුව වෙන්නේ එතකොට ගැහැනු පිරිමි කිය එක තමයි දංජෝ කියල කියන්නේ කියෝගක්කු කියල කියන්නේ එකට ඉගෙන ගන්නවා කියන එක එකට ඉගෙන ගන්නවා කියනෙ එතකොට මේ පාසලදි ගැනු ළමයි පිරිම ම එක ඉගෙන ගන්නවා කියෙක තමයි තේරුමව ඟට අපි කතාකාරේ ී කියලාසි කියල කියන ගැහැනු ලාමය කියන එක ගැහැනු ලාමය කියන එක තමයිොෂි කියල කියල ලාමයකා කියන පාන්චිය චෝජෝ ඊළගක බැලුවොත් එහෙම චෝ චෝජ කියල කියන්නේ පවුල වැඩු මල් ගැහැනු ලාමයා කියන එක ඊළඟට අපි කතා කරේ ොසේ කියන එක ොස කියල කියන්නේ ඒ ගැහැනු පිරිමි කියන එකවපිකේෂන් වලහෙම තියන ගැහනු පිරිමි කියන එක ගැහැනු කියන අවස්ථාවක අපි ඊළඟ කොටසට චන්න බලාපොරොත්තු වෙනවා අපි ඊ කතා කර අපි පොත කතා කර ඊය අපි එතනිඳං කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊය නතර කරපු තැනෙඉඳං ඒ පොතේ හතරවිනි පිටුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පොතේ හතරවෙෙනි පිටුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට පොතේ හතරවිනිි පිටුව අපි කතා කරන්න බලාපොරොත්තුන අපි බැලුවොත් එහෙම ලිංකික මන්දාන්නන් චුක්්ටකින්න මට එක පාරටම මේක ලිංකික ද මේක ඉවරවෙල දැම්මට කමර නැත්තම් පසිදාරන්නම් මේක පෝන් කලව් එක ලිංක එක මටික පාර්ටම පෝපන් කරන්න බැහැ දැස් සුට්ටක් ඉන්න බලන් රි මංක දාන්න දැන් චුට්ටක්ඉන්න දුළපුතාලා මංචට්ට එකට දාන්න ඕන් මේ පොත්තේම තියෙන මේ සැවර එකේද්‍රස් එක දාන්න දුලපුතාට ගන්න පුළුවන් වෙයිඕෝපන් කරොත්තේම දුල පුතාල එක අවුන්ලෝඩ කර ගන්න මේ පොත අපි වැැලුවොත්තේ මෙතකොට කොටස අපි බැලුවොත් එෙහෙම අපි අද කතා කරන්න බලාපොරත්තු වෙනකොට හත්තරවෙෙන පිටුව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බැලුවොත් එහෙ රහි රහිමු කියන මේ පුද්ගලයෝ දෙන්නගේ නම් රහිමු අරපු කියල කියන්නේ අපි ඒ බැලුවොත් එහෙම රහිමු රහිමු කිය පුද්ගෙන පුද්ගලයි බැලුවොත්ත එෙම それは何ですかそれは何ですかオーカモカッドそれは何ですかオーカモカッド・キエねそれキエレキアオカそれはオカ何ですかモカド・それは何ですかアリフ・さんキエねは,何ですかれはこれは雑誌ですこれはメイク・サンガラーワー誌シキエレキアサンガラーワー දශි කියල කියන්නේ සංගරාව එක දුළකුතාලම අලියාගන්න එක දන්න ඇතුව ඇත් සමලාට එතකොට අඩිපු සං කියනවා කොරෙවා එක අරිපු සංලඟ තියෙන්නේ එතකොට මේ අවස්ථාවදී මේ රහිමු සං කියනෙන ඇතින් ඉන්නටිකක් එතකොට යා කියනවා සොරව න දෙක? හොරවා දශි. දශි කියල කියන්නේ සංගරාව කියන එක. එතකොට රහිමු සං කියනවා සොරවා නන්න සශ්‍යිですか? ො නන්න දශී දෙෙක? එතකොට ඕක මොකක් ගැන තියන සංගරාවවද කෙනෙකෙද කොට හ නන්දෙස්ක කියල ගැන මොකක්ද කියන එක ඒ මොකදද කියන පශ්නාර්ථය කාහිකත් එක් එෙනවා මෙතන ප්‍රශ්නනාර්ථයක් එන්නේ. කොරවා දශීස්. කොරවා මේ සංගරාවක්. සොරි නන්න දාශීですか? දශී ස්ස ඩකුර මෙතනෙන ශ්ි කියන එක ඇතුකොට නන්නු දශීですか? අර්පු සං කියනවා කො ඕතුබයිනෝ සශීです. මේක මෝට සයිකල් ගැනතියන සගරාව අර්ු සං කියනවා කොර ඕතුබයිනෝ දශිです. මේක ඕර්තු මේ මෝට් සයිකල් ගැනතියන සංගරවා. රහිමු සං කියයනවා ස්ොරිවා දරනොදශි දෙස්ක දර දරනු කියල කියන්න කාට අයිතිද කියන එක. දරනෝ කියල කියන්නේ කාට අයිතිද. ඕක කාට අයිති සංගරාව දෙ කියන්න සිංහලෙන් කියන එක මයි කියන්නේ එක නිසා දූලපුතාලටේ කියන්නේ දූලපුතාලට ඒ වචන දන්නවනම් කිලිීම කියන්න පුළුවන් සිංහල අතා කරන්න පුළන් දූලපුතරට වීම දෙවස ට්‍රන්ස්ලට් කරන්න පා එක හොඳට මාතක දියාගන්න ට්‍රන්ස්ලේට් කරහම භාෂාවක් ඒ. වැරදුනත්කාමන්න ඒ කෙලින්ම් ට්‍රන්ස්ලේට් නොකර එහෙම කියල දානක වැදගත් වෙන මොකද ට්‍රස්ලට් කරනව කියලා කියන්නේ ඒ එතරම් වේගෙන් අපිට කතා කරන්න බැරි වෙන එක නිසා මේො හොටස බැලුවොත් එහෙම සොරවා ධාරයනෝසාශී ස ධරයනොසාීක එතකොට මේ අවස්ථවෙද මේ කියන්නේ ධායනෝසාශීක ආට අයිතිද කියනකෙ ොට ධාය これは誰の雑誌ですかそれはこれは私の雑誌ですこれは私の雑誌ですこれは私の雑誌です消これは私の雑誌ですの <noise> <noise> අපිට කියන්න පුළන් මේ පුද්ජලට අයිති සගරාව කියලා. කොරවා වතාශිනෝ සශ්‍යිදෙස්. අපි අපහු බැලුවොත් එහෙම රහිමු කියන පුද්ගලයා. අරේවා අනතනෝ ඕතු බයිදෙස්ක? අරක නුම්බගේ අනතා කියල කියන්නේ නු අ නුබට අයිති එතකොට අරේවා අනතනෝ ඕතු බයි දෙෙස්ක? අරක නුම්බට අයිතිී මෝට සයි කලේද අය අනතනෝ ඕතුබයිですか? අය අනතනෝ ඕතුබයිですか? අරිපුසං කියනවා යි අයවා වතාිනෝです මේ අවස්ථාවදී මෙතන අපි මේ ග්‍රම එක කතා කල්ල තියෙන හනිින් අවස්ථාවදී වතාශිනෝ කිව්ව හම වතාාශිනෝ ඕතුබයි කිය එක කිෙරින්ම මෙතන කියනවා? මෙත වතාශිනෝ මේ අවස්ථාවවෙත ොට මෙතන වතාශිනෝ කියලා කියන්නේ. වතාිනෝ ඕートබයිස් ඕතුබයි කියන එක. වතාශිනෝ කියල කියන්නේ වතාිනෝ ඕතුබයි කියන එක තමයිින් කියන්න එあれවා වතානෝです. එම ද කියන්න පුළන් යි අ වතාිනෝ ඕතුබයි කියල කියන්න පුළුවන් යිあれ වතානෝです。 අර මගේ දුලපුතාල කියන්නේ නැන් සමාල අටිති සිංහලෙන් කියන පුටුණාත්ත් ඕ මේක කාගෙද ඕක මගේ ඕක මගේ පොත්ත කියල එහෙම කිය ති අවස්ථාතිය නොේ වගේද කොට සොර වත්තාශිනෝ ඒ මගේ කියන එක කියන අවස්ථාව තමයි මේ අවස්ථාව. හයි අයවා වතාශිනෝ ඒක මගේ අරක කියනෙක ඇත්තනම අරේ කියෙනකොට අරක කියන එක අරක මගේ අපි මේ කොට සෙන කඳුල කපුතාලටු නැත් කොටස් තියවුණන ආහන්න පුළුවන්. මේ අවස්ථාවෙන කන්ඳුල කපුතාල තේරීත නැති කොටස් තියෙනුුණ අහන්න පුළුවන්. නැත්තාම් අපි ඊළම් කොටසට යන්න බලාපොරොත්තුව වෙනනවා මේකෙදී අපිගෙන ගත්තු කංජිටික මේ අවස්ථාවි්‍ය අපි ආපහු බලන් යනවා මේ අවස්ථාවවිදිතු කොට අපි බැලුවොත් එහෙම මං මේකා පහු පාපොඩ් ඔන්නන් කියන්නම් එතකොට දලපුතාලා පහුව එක තේරුම් ගන්න එතකොට මේ දෙන්න අතර දෙබස අපි මං නම් කියන්න හැ එතකොට මං මේ දෙබස කියන්න යන්නා සොරව නන්දස්ක කොරවා දී සොරව නන්නු සංශී කොරවා ඕතු බයින සී それは誰のさ誌しですかみやさんは誰のさ誌しですかこれは私のさ誌しです。あれはあなたのオートバイですかはい、あれは私のです。えと、こだっぴえと、こだっえと、こだっぴえと、っこっっえ新しい感じ新い新い、ね、新しい、あなたし、あなたらし、あなたらし、あなたらし、あなたし、あたな අලුත්ජිි ඒතුකට කංජි කෙනෙක් දුළපුතාර දන්නවා අලුත්ජි අතරශී කන්ජි කියෙන කියරන්නේ අලුත්කන්ජි කියන එක. අතරශී කන්ජි කල කියන්නේ අලුත්කන්ජි කියන එක එකොට අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවදී මරේෂයාජින් මැලේෂයන් ජාතිකය කියන එක ලියන් එතුකොට මරේෂයාජින් එක දුළපුතාරට පුළුවල් ලියන්න සුරි ලංකා. කිය සුරිරාංක ජිින්කවෝත් එහෙම ශ්‍රීරාංකිකයෙක් කියන එක අපිට කියන්න පුළුවන්. අපිළඟට නමයි නමයි කියන කංජිපීගෙන ගත්තා එක නිසා දූල පුතා ලටේ පුළුවන් වෙන්න ඕන නමයි කියන එක එතකොට නමයි නමයි කියන්නේ නම කියන එක. සන්සේ සන්සේ කියන කංජිත් අපිගෙන ගත්තා සන්සේ කියන ගුරුවරය කිය එක. යමදා යමද කියල කියන්නේ වාස ගමක් එතකොට යමද කියන වාසගමතකොටහන්දයි කුඹුරයි කියලා එක කංචි දෙක තියෙන්නේ ඒ වාස ගමක් තේරුමක් නැහැට වඩා යමද කියල තරයි කියන්න පුළුවන් එට ඔතකෝ ඔතකෝ කියල කියන්නේ පිරිමි ඔතකෝ කියල කියන්නේ පිරිමි ඔන්න කියන්නේ ගැහැනු. ඔතකො කියන්නේ පිරිමි ඔන්න කියන්නේ ගැහැනු. නන් නන් දෙෙස්කා කියනක නන් කියන එක කුමක්ද කියන්නේ. කුමක්ද කිය එක අපි ළඟදිමේකංජයක්ත්තිගෙන ගන්නව එතකොට කුමක් ද කියන එක තමයි මේක තියනෙමේ කුමක්ද. නන් කියල කියන්නේ කුමක්ද කියන එක අපි ළංගොට සට යන්න බලාපොරොත්තු වෙනවා ුට්ටඉන්න කලින් අවස්ථාවේ කංජි නැතුවම මේකම තියෙන්න ංහිතන්නේ ඊට වඩා තියෙන්නවා චුට්ටක් න්න අපි ලංගොටස බැලුවොත්තේෙම මේ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පස්සෙන පිටුව වතාශිවා රහිමුදෙස් කියන කොටස පස්සෙන පිටුව වතාශිවා රහිමුදෙස් කියන පිටවා පිකතා කරන්න බලාපොරොත්ති වෙන. පස්සෙන පිටුව වතාශිවා රහිමුදෙස් කියි ොට සට් කතා කරන්න බලුවොත් එහෙම ගක්කෝ ගක්කෝ කියල කියන්නේ පාසලදි පාසලදත කොට මේ වෙන දෙබසක්කමයි තියෙන්නේ අපි බැලුවොත් එහෙම වතාශිවා රහිමුදෙස් මම රහිමුදෙස් කියර අවස්ථාම අවස්ථාම මේ කියන්නෙත කොට මගේ කොළ පාටින් කරන්නන්නා කියවන අවස්ථැන 私は、私はラヒムです。私はラヒムです。私は。マレーシア人です。あなたも。マレーシア人ですか。あなたも。マレーシア人ですか。見合わせ、目、目点で,で、ところ。見合わしたお。おおお මලයන් ජාතිකයේදති කෙන අවස්ථාව වහන අවස්ථාවවෙතක කොට මේ කොටස තුළක කතාට තේරුම් ගනකළුවවා මංීයට වඩා සිහල විස්තරනයන් . වවා රහිමු වවා මරයාන්も මරයාන්ですか? වවා මරයාジන්දවා අමස. වවා මරයාジන්දවාරි. インドネーシア人です。インドネーシア人ですあな。名前は、名前は、アリプです。名前は、アリプです。アリプさん、あなたの先生は誰ですかアリプさん、あなたの先生は誰ですか 私の先生は山田先生です。私の先生は山田先生です。山田先生は男の先生ですかい,いえ、男の先生ではありません。女の先生です。女の先生です。 それは何ですかこれは雑誌です。それは何の雑誌ですかこれはオートバイの雑誌です。それは誰の雑誌ですかこれは私の雑誌です。これはあなたのオートバイですかはい。あれは私のです。 කොටස කෙළිම කියයාගෙනගගේ මේ කොටස විස්තර කරපු නිසා මේ පීඩF් එක දූලපුතාල ඩවුල්ලෝඩ් කරගන්නහලින් දා පිල්ලිින්කිගේ තියෙන එක පොත් ජපම් පොත් කියන එක මේ පඩ එක තියෙනවා මේPDඩF් එක නම මංහිතාන්නේ නම තියෙන්නේේ ප අසු හැටාට කියල දක්වල තියෙන මේ මේ හොන්සක්සු කියල දක්වල තියන්නේෙ එක න මේ උප්‍රධාන පොත මේකේ මේ ජපන්වල මේ භාවිතාක අපි මේ අපන්තිය දෙතකොට ඒකේ පේජ් හැටාට වෙන පඩ එක දාලා තියන්නේ එතකොට ඒක දූරපු තාල පොඩ්ඩක් එක බලන්න එක පොත් කියන තැන තියෙනවා ඒකොටස අප මේ ඉළඟකොටස බැලුවොත් එහෙම අපි දෙවැනි පාඩමට මෙතන පටන්ගන්න ජෙවනි පාඩම ඒට කලින් අපි ඊළඟ පොත තවපො මෙතන අපිතකොට පලවෙනි පාඩම අවසංකර මෙතනින් පිට පහ පස්සෙන පිටුවෙනකං අපි මෙතනින් අවසංකරා අපි ඊළඟක අප අ්‍යසපුත බලන්න බලාපොරොත්තුවයන වපොත පොත් වකොත් කීපයක් තියෙනවා මංඒ ටි පස්සෙ ආපහුදාන්නං ඒ අභ්‍යාස පොතත් තියෙනවා මේක පැටටිස් පොත්ත කියලා තියෙන මේ එක රශූ චෝ කියලා තාමතරව ගෙදර වැඩපුොතත් තියෙනවා අප මදාන්නම් පස්සෙ අපි බැලුවොත් එහෙම මෙතනින්ද අපි මෙතන මේ කලින් කතා කරලා තියෙන්නේ අපි පලවෙනි පිටුව දෙවෙනි පිටුව මෙතැට වෙනකා කතා කල තියෙන අපි මෙතන ඒ කියන්නේ අපි කතා කරන්න තියෙන්නේ වෙනි පිටුවේෙන් දම් අපි කතා කරන්න තියෙන පලවෙනි පාඩ මේ තුම් වෙනි පිටුවෙන් දාම් අපි එකක බැලුවොත්තේම පලවෙනි පාඩ මේ තුන් වෙනි පිටුවෙන් දම් අපි කතා කරන්න තියනෙ අද අපි බැලුවොත්තම. රයි නොයෝනි ඊ නසයි රයි කියන එක එතකොට උදාහරණය විදියට නොයෝනි කියල කියන්නේ විදිහයට කියන එක. කියල කියන්නේ උදාහරණය රයි නොයෝනිී ඊ නසයි කියවන්න කියන එක එතකොට ඊ නසයි කියල දුලපුතලට වැඩි හිට එක්ට එහම කියන්න බැහැ ඊ නසයි කිය කියන්නේ අන කිරීමකට සමානයි එක නිසා ඊ නසයි කියල කියන්න පා කාටවත් ඒක අයිතරාපුුත් දෙයක් නෙවෙයි ඒ විභාගවලදහෙම ලියනවා එතකොට ඒ නිසා එක අනකිරීමකට සමානයි එක නිසා මේ උදාහරණය විදියට කියන්න කියනෙ එක තමයි තියෙන්නේෙ අපි එක බැලුවොත් එහෙම මොනොහරි පශ්න තියන වන අහන්න පුළුවන් දෝලපුතාලට මොනෝහරි ප්‍රශ්න තියෙන වන අහන්න පුළුවන් මේක පඩ් එක මං කලින්ය ඔපු ඇතකොට ඔවන් කලවඩ් එකේ තියෙනවා එක ජපන් භාෂාපොත් හරිමකක් රරිිය ඒකට තියෙනෙ මට එක හරියට මත්තක නැහැ චුට්ටා කොන්නමම් බලන්න ජපන් භාෂාව ගැන පොත් කියන තුවෙනි. තුම්වෙෙන එකේ තියෙන්නේ ජපන්ග භාෂාව ගැන පොත් කියන එක එකේ තුුවෙන එකේ තියනෙ ජපන් භාෂාව ගැන පොත් කියෙනගේ. අපි මේක පොඩා බැලුවොත් එෙම එතකොට මේ අවස්ථාව අපි හොඩ්ඩා බැලුවොත් එහෙම මේකොට සපි බැල්ලු කතාකරොත් එහෙම කර හොන්දෙස් මේක හොන්දෙස් කිය කිය කොරවා කියල කියන්නේ මේ හොන්දෙස්. හොන් කියල කියන්නේ පොතක් කියන එක පතක් පොතක් වරහන් ඇතුළි තියනම් වතාශි එතකොට අපි කියන්නේ මොකක්දහොරවා වතාශිනෝ හොන්දෙස්. කොරවා වතාශිනෝ හොන් දෙෙස් එතකොට වතාශිනෝ මට අයිති කියන්නේ ඇතුකොට එන්න මේ අවස්ථාවදී එතකොට මටට අයිති පොත කියන එක තමයි මේ අවස්ථාවතකොට කොරවා වතාිනෝ කාට අයිතිද කිය එක මේ ඇතුට දාළ කියන්න කියන එක තමයි තියනෙ එත කොට කොරවා වතාශිනෝ හොන්ද ඊ මේකෙදී අංගුදාහරණ දෙකක් විතර ගන්න එතකොට ඊළගේ අපි බැලූුවොත් එහෙම කොරවා තොකයිද එන උඩකින් අපි මේක දියන්න පුළුවන් තොක කියන්නේ ඔරු ෝසුව කිය එක අපි කතා කරලා තියනවා තොකේ කියන්නේ ඔරුලෝසුව එ ඔරු ලෝසවා. ඕ මට අයිති ඔරුලෝසුව කියලා කියනව නම් කොහොමද කියන්නේ කොරවා වතාශිනෝ තොකේ දෙ මෙතන මේ ොට සේතකොට මෙතන භාවිතා කරන එක තමයි වෙන්නත කොට අපි මේ අවස්ථාවදකොට මේ භාවිතා කරොත් එහෙම වතාශිනෝ කියෙක මෙතට දාන තියයට. එකොට මේ පොට සේතකොට සොරවා ඊළඟ අපි වැැලුවොත් එහෙම සොරවා සෝශෝ. සොර ෝකශෝ කියල ෝකශෝ කියන එක දූලපුත් අරතකොට අභ්‍යස පොතන පෙපොත පෙළපොත්ත කියන තකොට යෝකශෝ කියල කියන්නේශ කියන්නේ පෙළපොත ඒ වර්හන් ඇතුළි තියෙන්නේ. සගු සーගకుු ළකයාන්නේ සூගකු කියල කිය්‍යන්නේ ගනිතය. අප බැලුවොත් එහෙමතකොට සූගකු සූගකු කියල කියන්නේ ගනිතය කියන එක සූගකු කියල කියන්නේ ගනිතය කෝකශෝ කියන්නේ කෝකශෝ කියල කියන්නේ පෙළපොත කිය එක පෙළපොත කිය එක පාසේ පිළපොත කිය එක සූගකු කියන්නේ ගනිතය කියන එක. එතකොට මම් මේ එකත් කියන්නස්ොරවාෝකශෝ පෙළපොතක් කියන එක ස්ොරෙවා සූගකු නෝ මෙතන නෝ කියල මෙතන නෝ කියලෙනව එකන සූගකු වල පුතා. එතකොට සොරවා සූගකුනෝෝokaෝです. それො සගනෝෝokaෝです. それො සූගකුනෝ Kyෝokasෝです අපි ඊළඟට. මේ එතකොට අපි කතාකර තකොට කොේව හොන් දෙස් කියන එක එතකොට වතාශි කියල වරහන්න ඇතුළ තියනොනා අපි කොරේව වත්තා ශිනෝ හොන් දෙස් කියල කියන්න පුළුවන් කියල එතකොට අපි ඊළඟට කතා කරේ තොකේ තොකයි කියනක ඔරුලෝෂෝ කෙනෙක් කතාකර තකොට එක දල පුතාලක පැටිස් කල්ල බලන්න ඊළඟ අපි බැලුවොත් එහෙම කෝකශෝ කියල කිව්වෙතකොට පෙළපොත කියන එක සූ ගහු කියල කිව්වේ ගනිතය කියන එක. කෝකාශෝ කියල කිව්වේ අප පොත කියන එක සූගකු කිව්වේ ගනිතය කියනක මංගී ළඟට ගත් කියවගෙන යන්නම් ජිතේශා ජිතේශ කියල කියන්නේ බයිසි කළේ පාපැදිිය කියන එක පාපැදිය කියක තම ජිතංශ කියල කියන්නේ ගලික බැලුවොත් එහෙම ජි ජිශෝ කියල කියන්නේ ඩික්ෂනරිය ජිශෝ කියල කියන්නේ ඩික්ෂනරිය කියන එක ශබ්ද කෝෂය කිය එක ඒ ෝ කියල කියනෙ එක දලපුතාල දන්නව ඒ ගොක් කියල කියන්නේ ඒගෝ කියන්නේ ඒගෝ කියල කියන්නේ ඉංග්‍රීසි කියන එක ඒ ගෝ මේක ඇදීමක් වෙන්නේ ඒ ගෝනෙවෙයි ඒ ගෝ ඊළඟට කෙසිුගොම කෙසිුගොම කියල කියන්නේ මක්කණය කියන එක කෙසි ගොම කියල කියන්නේ කෙසිිගොමු කියල කියන්නේ මකණය දරේ කියනෙ හාගෙත කිය එක කෞුද කියනෙොට කෞද්ධ කරික දරේ කියන්නේ කසා කියල කියන්නේ හසා කියන්නේ කුඩය කියන එක.හසා කියල කියන්නේ කුඩය කියන එක අනත කියන්නේ නුම්ඹ කියන එක එක දුලපු දාළ දන්නව ඇතකොට අපි ඊරං එක බැලුවොත්ත එහෙම දශ දශි කියන එක දුලපු දාල දන්නවා සංඟරාව කියන එක නන් කියන එක එතකොට මොහදද කුම්මන කියන එක. ඊළං එක බැලුවොත්තම ඕතුබයි. ඕතුබයි කියල කියන්නේ මෝට සයිකලේ. තු බයි කියන්නේ මෝට සයිකලය කියන එක එතකොට අපි මේ කොටසේ එතකොට දලපුතාල දන්න හැයි කියල හිතෙන ඒ වච්චන ටික අපි කතා කර ඒ නිසා දූලපුතා ලට මේක අනිවාර්ය මේ කොට සහ දන්න පුළුවන් එතකොට මේක තියන කොට මේවක. අපි හිනගේතා බලන්න බලාපොරොත්ති වෙනවා අපි එක බැලුවොත් එහෙම අපි ඊරං කොට සත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා බැලුවොත් එහෙම ඒෝ මිතේ ඒ කියල කියන්නේ පින්තූරය ඒ කියන්නේ පින්තූරය කියන එක ඒ කියල කියන්නේ ඒ කියන්නේ පින්තූරය ඕ මිතේ කියල කියන්නේ බලන්න කිය එක බ බලල කියන එක කියන්නේ කරමින් ඉන්නව කිය අපි හිසරහට කතා කරනවා මිරු මිරු කියල කියන්නේ බලනවා මිමස් මේක මස් පෝම් එක මිමස් මිමස් ミマスケレキャーにバランナマ。EO Mite、コタイナサイ、コタケアにコタイナサイケン、コケキャーにコタピリトルデナオ、答える、答えるケマンリアネック、コタルケレキャーピリトルデナマティカマイキアにコタイル。コタイ කියන්නේ කොතයිරු කියල කියන්නේ පිළිතුර දෙනවා කොතයිමස් අප බැලුවොත් එහෙම රේ කිය එක අප උදාහරණ බැලුවොත් සොව නන්දේස්ක? ඕක මොකදද ක රජෝදෙස් රජෝ රේඩියක කිය එක කො රජියෝදෙස් මේ රේඩියක දරන රජියෝදෙස්ක මේ කාගෙද රේඩියකද කිය එක මේ අවස්ථාවවිදි ොරේ කියන ඕක කියන එකこれは ジョンොさんのジョンොさんの රජියෝです මේ ジョンොන්ගේ රාජියෝ එක කිය ආහොකිවොත්ේමそれは何ですか?これは රジෝです それは誰れのරジオですか?これは ジョンොさんの රජෝです එකට මේ අවස්ථාවතකොට දුලපුතාලා ඊල ග දාරන ැලුවොත් හ මෙම කොඩ දළපුතාලා එක පැට්‍රිස් කරන්න අපි මේකට අවශ්‍ය දැනුම බොෝ දුට දීලා තියන්නේ එක නිසා පැට්‍රිස්ක එක දලපුතාලාගේ වැඩක් එක හොඳර මතක තියාගන්න දලපුතාලා පැට්‍රිස් කන්න න හොච්චර එක දුරට ඒව කරනවා අද කියෙන කා අනුවවා එක කතා කරන්නඒ භාවිතා කරන්න තියෙන හැකාව විෙනස්්‍යනවා එක නිසා මේකුටා හොඳී මුල් පාඩම හොඳී ආපහු එක කරන්න එක මතක තියාග それは何ですかこれは科唱ですこれは清唱それは何の手を可唱ですかこれは英語の清科唱ですインインそれは何ですか? <ion> <la más> <Bondana> <guna> . න්නෝෝ? ඒගොනෝෝෝです. අපි එතැන්ට වෙනම්මටික කතා කරා අපි පන්තිය මෙතන නාතර කරන්න බලාපොරොත්ති වෙනවා දූල පුතා ට පාඩේටිකමම් පොඩ්ඩාකේ බැරි වචන විත්තම් එතරම් පොඩ්ඩක් කියන්න එතකොට අපි බැලුවොත් එහෙම මේකදී තොකේ කියන එක දුරපුතාල දන්නව තොකයි කියන එක එකමා කලින් කර කියලා තියෙනවා ඊළං කොටස බැලුවොත් එහෙම කයෝකකාශෝ කයෝකකාශෝ කියන එක දලපුතාල දන්නවක් මොක ගැනද කියල කියන්නේ ඊළංක බැලුවොත් එහෙම කබන් තබන් කියල කියන්නේ බෑ එක කබන් කියන්නේ බෑක කබන් කියන්නේ බෑග එක මෙට බෑගික පින්තුරයක් තියෙන එක නිසා දුලපුතාට තේරුම් ගන්න පුළුවන් ඊළඟට සස්්‍යි සස්්‍යි කිය එක අත අපපතාතා කරලා තියෙන සංඟරාව කියන එක කගොම කෙසිගොම කියන්නේ මක්නය මහනය කියනක තමයි කසිගොම කිය කෙසි ගොම කියන්නේ මහණය කියන එක. අපි ලංිකත් බැලුවොත් එහෙම කෝකාශෝ කියනෙකට කතා කර එතකොට අපි මෙතනින් මේ කොට සේතකොට අදර්ට නත්ත්‍ර කරන්න බලාපොරොත්ති වෙනවා මෙතරන්ට වෙනකන් දල පුතාරට කරන්න පුළුවන් වෙන්න ඕන අපි මේ අවස්ථාව විදි අපි හත්තරවිනි අභ්‍යාසේක් පස්සෙන පිටුුවේ හත්තර නි අභ්‍යාස වෙනක අපි කතා කර අපි මේ කොටස දැල්ලුවත් එහෙම අපි ඊළඟ දවසේ මේ කිිතර ටි කතා කරන්න බලාපොරොත්ති වෙනවා ඒ මේක තව චුට්ටක්න්න පලවෙනි කොටස තව ගොඩක් තියෙනවා එක නිසා අපි ඊළඟ දවසේ මේකේ හවිෙන පිටුව වෙන කා අපි කතා කරන්න බලාපොරත්තු වෙන ඊළ දවස පොත්ත මුලිම එමකොද පලවෙනි පාඩම අප අවසං කල්ලා අපි දෙමනි පාඩමට යන්න බලාපොරොත්තුවෙන්නේ එක නිසා මේ පොත අපි අවසංකරන එක වැදගත්වය නොතිකොට මේ පොත්ත ඒ නිසා අපි දහනි පිටුවෙනකාං ගැන පිටු පහක්කට වැඩිය තියෙනවා ඒක නිසා ඒ කොටසාපී ලබන සති කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පාන්තියමතින අවසංකරන්න බලාපොරොතු වෙනවා.